ඉස්සර ඉඳලා බිල්ලෝ මවපු අය විහිළු සපයපු අය ඒ වගේම විකට රංගන කරපු අය මං හිතන්නේ දැනටත් මේ රටටත් මේ රටේ ජනතාවටත් විකට රංගන සහ විවිධ වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා අන්දන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක නිසා මං හිතන්නේ දැන් ඒගොල්ලන්ට මාතෘකා නැහැ. අද මාතෘකා නැති ඉඳලා විවිධ මාතෘකා වලට ගිහිල්ලා ගිහිල්ලා අවසානයේ විවාදයේ කියන මාතෘකාවට ඇවිල්ලා තිනවා. ඉතින් මේ දෙන්නගෙම හෙළුව මේ දෙන්නම කරන මේ දෙන්නගෙම කණ්ඩායම කරන ප්‍රකාශයන් එක්ක අපට බලා ගන්න පුළුවන්. මට හිතන විදිහට දෙන්නම ඉතාම බය ස්වභාවයෙන් තමයි මේ විවාදයට එන්න ලෑස්තින්නේ. ඒක නිසා දෙන්නම අඩියක් ඉස්සරහට තියනවා කිව්වට හිමී සැරේ අඩියක් පිටිපස්සට තියන්න තමයි උත්සාහ ගන්න. බලය ගන්න ඉස්සෙල්ලම ලෑස්ති වෙනවා උසාවි දාලා නඩු ගමේම අහලා 88 89 ගමේම ඇහුවනේ. සාමාන්‍ය කෙනෙකුගේ තියෙන මානව අයිතිවාසිකමක්නේ Tamanට තියෙන හැඳුනුම්පත. ඒතර හැඳුනුම්පත රැට එක්කහු කරන් ගියා. ඒකත් අර ඔය කියපු වගේම තීන්දු කළා. ඒගොල්ලන්ගේ තීන්දු කරනවා ඐඩෙන්ටි කාඩ් එකක් එක්කහු කරන් යනවා. ලයිට් කපන්නේ විදුලි බල මණ්ඩලෙන්න කපන්නෝ නැහැ. ජීවිපි එකෙන් ලයිට් කැපුවා. මේ වගේ අය තමයි දැන් මේ බලය ඉල්ලන්නේ. මේ අයට ඕනේ පැහැදිලි ලෙසම කැලෑ නීතියක්. දැන් මේ අයට කාවහරි සැකන. ඒ සැක වෙච්ච මිනිහව කෙලින්ම මරන්න තමයි මේගොල්ලන්ගේ නීතිය. ඒකනේ මේ පෞගිය දවස්වල තරගලයක් කියලා ගිනි තිව්වේ. මේගොල්ලන්ගෙන්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් යහපාලනේ. මේගොල්ලන්ගෙන්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් රටට අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදී. නෑ. කවදාකවත් මතක තියාගන්න ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කෙනාගෙන් රටට ප්‍රජාතන්ත්‍රවාදයක් නම් බලාපොරොත්තු වෙන්නේ ඒක හම්බ වෙන්නේ නෑ.